Heatronic Academy YouTube channel එකෙන් මම අද කතා කරන්නේ ඔබගේ නිවසේ වැඩ කරන්නේ නැති plug point එකක් එහෙම නැත්නම් plug base එකක් කොහොමද වරද සොයලා නැවත යථා තත්ත්වයට පත් කරන්නේ කියලා කාරණේ පිළිබඳව. ඉතින් මේකෙදි අපිට ඉතාම වැදගත් වෙනවා මේ වගේ කාරණයක් දැනගෙන සිටීම. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් plug base එකක් නැත්නම් plug point එකක් කාලයක් යනකොට සමහර වෙලාවට දෝෂ සහිත වෙනවා. ඉන්න ඒ වගේ වෙලාවට ඔබටම පුළුවන් නම් ඒකේ වරද තියෙන කොතනද කියලා හොයලා ඒක නැවත යථා තත්ත්වයට පත් කරගන්න. ඉතින් බොහොම වටිනවා මොකද ඔබගේ මුදල් සහ කාලය පිළිබඳව අපි කතා කරොත්. ඉතින් ඔබ තාමත් අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහල subscribe button එක press කරලා subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි අලුතෙන්ම දාන videos වල notification ගෙන්නා ගැනීමට පහල bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් මම අද ඔබට කියලා දෙනවා ඔබගේ නිවසේ දෝෂ සහිත plug point එකක නැත්නම් plug base එකක් තියෙනවා නම් ඒකේ පියවරෙන් පියවර ඒකේ වරද සොයා ගන්න හැටි ඊට පස්සේ ඒක නැවත යථා තත්ත්වයට පත් කරන හැටි ඒ කියන්නේ එහෙම නැත්නම් අලුතෙන් plug base එකක් මාරු කරන විදිය මේ සියල්ල මම අද ඔබට පියවරෙන් පියවර කියලා දෙනවා. ඉතින් ඔබ ඉස්සෙල්ලම දැනගන්න ඕන plug point එකක නැත්නම් මේ plug base එකක් ගත්තම ඒකේ තියෙන wire connection මොනවද කියන එක සහ ඒවා කොතෙන්ද සවි වෙන්නේ කියන එක පිළිබඳව ඔබ ඉස්සෙල්ලම දැනගෙන ඉන්න ඕන. ඉතින් මේ තියෙන්නේ 13 ampere plug base එකක්. දැන් අපි භාවිතා කරන්නේ 13 ampere plug base. මොකද 5 ampere plug base භාවිතය දැන් තහනම් කරලා තියෙන්නේ. ඉතින් මේ 13 ampere plug base එකක් තියෙන්නේ මේකේ දැන් අපි wire connection ගත්තොත් ඉවරලා live wire එක neutral wire සහ earth wire එක තමයි මේකට සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ සම්බන්ධ වෙන ටර්මිනල්ස් තමයි මේ මේ ස්ථානවල තියෙන්නේ. මෙතන ගත්තොත් ඉවරලා මේ තියෙන්නේ live wire එක සම්බන්ධ වෙන ටර්මිනල් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන neutral wire එක සම්බන්ධ වෙන ටර්මිනල් එක. ඊට පස්සේ මෙතන ඔබට පේනවා මේ තියෙන්නේ earth wire එක සම්බන්ධ වෙන ටර්මිනල් එක. එතකොට මේව හඳුනගන්න කිසි ගැටලුවක් නැහැ. දැන් මෙතන ගත්තොත් ඔබට මෙන්න මේ ස්ථානයේ L කියලා සඳහන් කරලා තියෙනවා live wire එක නේ. ඒ පාර මෙතන ගත්තොත් එහෙම මෙතන ඔබට පේනවා මෙතන N කියලා සඳහන් කරලා තියෙනවා neutral wire එක. එතන මෙතන earth එක සමහර ඒවායි ඊ අකුර ගහලා තියෙනවා. සමහර ඒවායි earth symbol එක තමයි තියෙන්නේ. දැන් මේකේ තියෙන්නේ earth symbol එක මේ ස්ථානයේ. ඉතින් ඒක නිසා මේ wire connection පිළිබඳව ඔබට ගැටලුවක් නැහැ. අනිත් කාරණේ තමයි නිතරම දැන් මම කිව්වා මේ තියෙන්නේ live wire එක සම්බන්ධ වෙන ටර්මිනල් එක කියලා. නිතරම plug base එකක් ගත්තොත් දකුණු පැත්තට මෙන්න මේ පැත්තට සම්බන්ධ වෙන්නේ live wire එක. ඒක සම්මතයක්. plug top එකක් ගත්තා plug top එකෙත් අපි high කරන්නේ live wire එක දකුණට. plug base එකෙත් live wire එක සම්බන්ධ වෙන්නේ දකුණට. ඉතින් මෙතන මේ live wire එක මෙතන තියෙන්නේ. මේක දැන් ඔකට පේනවා ස්විච් එකක් තියෙනවා. මේ ස්විච් එක ඉන්ටර්නලි තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇතුළතින් කනෙක්ට් වෙලා තියෙනවා. අපි දැන් මේ ලයිව් වයර් එක මෙතෙන්ට සම්බන්ධ කරාම ස්විච් එක හරහා ගිහිල්ලා තමයි මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙන්නේ මේක ඇතුළු පැත්තේ. ඉතින් නිතරම ලයිව් වයර් එක ලයිව් වෙන්නේ දකුණු පැත්තට. ඉතින් ඔබට ඒක තේරෙන්නේ නැති මං කියුව එක මේ ස්විච් අපි ලයිව් වයර් එක මෙතෙන්ට සම්බන්ධ කරාම ස්විච් එක හරහා ඉන්ටර්නලි ඇතුළතින් සම්බන්ධ වෙලා තමයි මෙතෙන්ට කනෙක්ෂන් එක එන්නේ. දැන් න්ියුට්‍රල් එක නම් කෙලින්ම ගැටලුවක් නැහැ. අපි මෙතෙන් න්ියුට්‍රල් එක සාවි කරා. කෙලින්ම මම පැත්තට න්ියුට්‍රල් එක එනවා. ඒත් එකත් ගැටලුවක් නැහැ. මෙතෙන්ට ඒත් එක උඩහයි කරා. මෙතෙන්ට ඒත් එක ඒත් කනෙක්ෂන් එක තියෙනවා. ඉතින් මම දැන් මේක තවදුරටත් පැහැදිලි කරන්නම් ඕගොල්ලන්ට. අපැහැදිලි නම් තවදුරටත් මම පැහැදිලි කරනවා මෙන්න මේ විදියට. මේ තියෙන්නේ 13 ampere plug base එකක ඉදිරිපස. මේ තියෙන්නේ පිටුපස පැත්ත. අර මම කිව්ව විදියට මේ ලයිව් වයර් එක තියෙන තැන දැන් මේක මෙතනම මම මේ LEN කියන එක මම තමයි මෙතන සඳහන් කරේ ඔයගොල්ලන්ට මේක පැහැදිලි කරන්න ඕන නිසා. නැත්නම් මේ ස්ථානේ L කියලා සඳහන් කරලා තියෙනවා ලයිව් කියලා. ඒ වගේම මෙතන න්ියුට්‍රල් වයර් කියන තැන N කියලා සඳහන් කරලා තියෙනවා. earth wire කියන තැන එක්කෝ E කියලා තියෙනවා. එහෙම නැත්නම් earth symbol එක තියෙනවා. ඉතින් ඔබට පේනවාද මම මෙතන earth symbol එක මේකේ තියෙනවා. ඉතින් ඔය විදියට වයර් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට නිතරම අපි වයර් කනෙක්ෂන් ගත්තොත් රතු හෝ දුඹුරු සම්බන්ධ වෙන්නේ ලයිව් වයර් එක විදියට. රතු වයර් එකක් හෝ දුඹුරු වයර් එකක් ඒක ලයිව් වයර් එක. නිල් හෝ කළු තිබුණොත් ඒක නියුට්‍රල් වයර් එක. කොළ පාට තනි කොළ පාට තිබුණත් ඒත් වයර් එකත් කොළ සහ කහ මිශ්‍ර වෙලා තිබුණත් ඒක ඒත් වයර් එක විදියට අපි සලකන්නේ.
ඉතින් ඔය විදිහට තමයි වයර් කනෙක්ෂන් තියෙන්නේ. මම දැන් ඊළඟ පියවර හැටියට ඔයගොල්ලන්ට කොහොමද නිවසේ ප්ලග් බේස් එකක් දෝස්සයි තනං ඒ දෝෂය හොයලා ඒක නිවැරදි කරන්න, ඒ කියන්නේ ප්ලග් බේස් එක මාරු කරන්න හෝ ඒ කරලා යථා තත්ත්වයට පත් කරගන්න හැටි මම දැන් ඔයගොල්ලන්ට ඊළඟට කියලා දෙනවා. ඉතින් අපි යන් ඊළඟට ඒ කොටසට. ප්‍රථමයෙන්ම ඔබ අනිවාර්යයෙන්ම රබර් සලිප් යුගලයක් පළඳින්න අවශ්‍ය කරනවා. මොකද විදුලිය සම්බන්ධ කටයුතු කරනකොට අනිවාර්යයෙන්ම ආරක්ෂාවට අපි මුල්තැන දෙන්න ඕන. ඉතින් මුල්තැන දෙන්න අවශ්‍ය නිසා අනිවාර්යයෙන්ම රබර් සලිප් දෙකක් පළඳීම සිදු කළ යුතු වෙනවා. මොකද විදුලි සර වැදීමකදී තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි මේ විදියට රබර් සලිප් දෙකක් පළඳින්නේ. ඉතින් ඒකට ප්‍රමුඛත්වය දෙන්න ඕන අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයක් තමයි මේ රබර් සලිප් දෙක පළඳින එක. ඊට පස්සේ ඔබ බලන්න ඕන ඔබගේ distribution board එකේ MCB එකක් එහෙම පල්ලෙහාට වැල්ලලා තියෙනවා. ඒ කියන්නේ ඔෆ් වෙලා තියෙනවද කියලා. සමහරට එහෙම ඔෆ් වෙලා තියෙනවා තිබුණොත් අදාළ plug point එකට අදාළ එකක් නම් ඒ plug point එකට current ගෙන්නේ නැහැ. මෙතනින් MCB එක ඔෆ් වෙලා තියෙනවා නම්. ඉතින් ඒ තත්ත්වය බලලා එහෙම තත්ත්වයක් නැත්නම් ඔබට පුළුවන් මේ දෝෂය සේවීම සඳහා කටයුතු කරන්න. ඔබ මුලින්ම gedara distribution board එකේ main switch එක off කරන්න ඕන. ඉතින් main switch එක off කරාට පස්සේ ඔබට පුළුවන් මොකද gedara විදුලිය සම්පූර්ණයෙන්ම main switch එකෙන් එහාට gedara විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම විසන්දි වෙනවා main switch එකෙන් main switch එක off කරාම. ඊට පස්සේ තමයි ඔබ අලුත් වැඩියා කටයුත්තට යොමු වෙන්න ඕන. ඉතින් main switch එක off කරාට පස්සේ ඔබට පුළුවන් අදාළ ඒ කියන්නේ වැඩ කරන්නේ නැති plug point එක එහෙම නැත්නම් plug base එක මේ ආකාරයට කලවල ඉවත් කරන්න ඕන. ඉතින් ඒකට මල් නියනක් භාවිත කරනවා වඩාත් පහසුයි. මේ විදියට කලවල ඉවත් කරන්න ඕන. ඉතින් මම දැන් මේක කලවල ඉවත් කරනවා. සාමාන්‍යයෙන් මල් ස්පුප්නේනක් ටෙස්ටර් එකක් සාමාන්‍යයෙන් ඕනම ගෙදරක අද කාලේ තියෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන් ආයුධ උපකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගෙදරක ටෙස්ටර් එකක් මල් ස්පුප්නේනක් සාමාන්‍යයෙන් තියෙනවා. ඉතින් අපි මේ ආකාරයට ප්ලග් බේස් එක ගලවුවට පස්සේ ඊට පස්සේ ඔබට පේනවා වයර් කනෙක්ෂන් ටික. ඒ කියන්නේ නියුට්‍රල් වයර් එක, ලයිව් වයර් එක සහ එර්ත් වයර් එක. මේ තියෙන්නේ ඔබට පේනවා නියුට්‍රල් එක, එර්ත් එක, ලයිව් එක. ඉතින් අපි දැන් බලන්න ඕන මෙතෙන්ට විදුලිය, ඒ කියන්නේ නියුට්‍රල් එකට සහ විදුලිය තිබෙනවා. දැන් අපිට ටෙස්ටර් එකෙන් පුළුවන් මේ විදියට බලන්න. සාමාන්‍යයෙන් ඔබට පේනවා දැන් ටෙස්ටර් එක පත්තු වෙනවා. ඒ ලයිව් වයර් එකට ටෙස්ටර් එක තිබුවම ටෙස්ටර් එක පත්තු වෙනවා නම් ඒ කියන්නේ ලයිව් වයර් එක වැඩ කරනවා. නමුත් නියුට්‍රල් වයර් එක අපිට චෙක් කරගන්න ක්‍රමයක් නැහැ. ඉතින් අපිට ටෙස්ටර් එකෙන් පුළුවන් ලයිව් වයර් එක පැමිණෙනවද කියලා බලන එක විතරයි. අපිට නියුට්‍රල් වයර් එක බලන්න විදියක් නැහැ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් ටෙස්ටිං ලෑම්ප් එකක් ඒ සඳහා භාවිතා කරන්න. මම දැන් ඒකත් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම දැන් ටෙස්ටර් එකෙන් ලයිව් වයර් එක චෙක් කරලා ලයිව් එකට කරන්ට් එක එනවා. අපි දැන් වයර් තුන ගලවලා ඉවත් කරමු. මම අත් වයර් එක ඉස්සෙල්ලම ගලවනවා. ඊට පස්සේ මම නියුට්‍රල් වයර් එක ගලවනවා. ඊට පස්සේ මම ලයිව් වයර් එක ගලවනවා. දැන් අපර වෙනවා නියුට්‍රල් එර්ත් ලයිව් වයර් තුන තමයි මෙතන තියෙන්නේ. අපිට දැන් ටෙස්ටිං ලෑම්ප් එකක් සාමාන්‍යයෙන් ඕලම ගෙදරක වයර් කැවල්ලක් එක්ස්ට්‍රා හෝල්ඩර් එකක් බල්බ් එකක් තියෙනවා. ඉතින් හෝල්ඩර් එකට වයර් එක හයි කරලා ටෙස්ටිං ලෑම්ප් එකක් බොහොම පහසුවෙන්ම ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. මම
මම දැන් හදාගත්ත ටෙස්ට් ඉන්නේ නැහැ මම තමයි මම මේගොල්ලන්ට පෙන්නන්නේ හෝල්ඩර් එකට වයර් එකක් සවි කරලා මෙහෙම ටෙස්ටින් ලැම්ප් එකක් හදාගෙන අපි දැන් බලමු මේ ප්ලග් පොයින්ට් එකට කරන්ට් එක එනවද කියලා දැන් අපි MCB මුකුත් ඕෆ් කරලා තිබුණෙත් නැහැ අපි දැන් බලමු නිව්ට්‍රල් සහ ලයිව් වයර් එකට වයර් බල්බ් එකේ වයර් දෙක තිබුවම බල්බ් එක පත්තු වෙනවද කියලා අපිට පේනවා බල්බ් එක පත්තු වෙනවා කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ ඉඳලා කිසිම ගැටලුවක් නැහැ ඒ ලයින් එක වැඩ කරනවා දැන් ප්ලග් බේස් එකට එනකම් මෙතන වයර් එකට කරන්ට් එක එනවා ඉතින් අපිට දැන් නිගමනය කරන්න වෙන්නේ අපේ අපි ගලවපු ප්ලග් බේස් එකේ ස්විච් එකේ තමයි වරද ඇත්තේ ඉතින් ස්විච් එකෙන් අප දැන් මේ ලයිව් වයර් එක හයි වෙන්නේ ප්ලග් බේස් එකේ ලයිව් ටර්මිනල් එකට එතකොට ඒක ඉන්ටර්න්ලි තමයි ස්විච් එක අරහා ප්ලග් බේස් එකට සම්බන්ධ වෙන්නේ ඉතින් දැන් කිසිම ගැළලුවක් නැහැ අපි දැන් ටෙස්ටින් ලෑම්ප් එක දාලා බැලුවා බල්බ් එක පත් වුණා ඒ කියන්නේ කරන්ට් එක එනවා ඉතින් අපිට නිගමනය කරන්න පුළුවන් වෙන්නේ ප්ලග් බේස් එකේ ස්විච් එක වැඩ කරන්නේ නැහැ ඒක නිසා තමයි මේ ප්ලග් බේස් එක වැඩ නොකර තිබුණේ ඉතින් ඔබට මල්ටිමීටරයක් තියෙනවා නම් ටෙස්ටින් ලෑම්ප් එකක් නැතුව වුණත් චෙක් කරගන්න පුළුවන් මල්ටිමීටර එක AC වෝල්ට් මයින 1000 කියන රේන්ජ් එකට දාලා මේ විදිහට නියුට්‍රල් සහ ලයිව් වයර් එකට ටෙස්ටින් ප්‍රොබ් දෙක තිබුවම 230 වෝල්ටේජ් එක පෙන්වනවා නම් ඒ කියන්නේ ඒ ලයින් එක වැඩ කරනවා. දැන් ඔබට පෙන්වනවා ඔබට පේනවා වැඩ කරනවා. ඉතින් ටෙස්ටින් ලෑම්ප් එකක් අවශ්‍ය නැහැ මල්ටිමීටරයක් තියෙනවා නම් මල්ටිමීටරෙන් මේ දේ චෙක් කරගන්න පුළුවන්. ඔබට පේනවා මල්ටිමීටරක වෝල්ටේජ් එක පෙන්වනවා. ඉතින් අපිට දැන් කිසිම ගැටලුවක් නැහැ අපිට දැන් තියෙන්නේ අලුතෙන් ප්ලස් ප්ලග් බේස් එකක් මාරු කරන්න ඒ කියන්නේ රිප්ලේස් කරන්න මොකද අපි තිබුණ ප්ලග් බේස් එකේ ස්විච් එක වැඩ කරන්නේ නැහැ කියන එක තමයි අපිට නිගමනය කරන්න වෙන්නේ මොකද මෙතෙන්ට නිකන් කරන්ට් එක එනවා ඊට පස්සේ තමයි ආවේ නැත්තේ ඉතින් ස්විච් එක තමයි වැඩ කරන්නේ නැත්තේ අපි දැන් අලුත් 13 ඇම්පියර් ප්ලග් බේස් එකක් මේකට රිප්ලේස් කරමු ඉතින් මම මේ විදිහට 13 ampere plug base එකක් දැන් මේකට සවි කරන්න හදන්නේ. අපිට පේනවා wire terminals live එක earth එක neutral එක. ඉතින් ඒ පිළිවෙලට මම ඔබට මුලදිම කිව්වා plug base එකට කොහොමද wire connection එක දෙන්නේ කියලා. ඒක සලකුණු කරලා තියෙනවා live එක neutral එක සහ earth එක. ඒ පිළිවෙලට ඒ අදාළ විදියට මම දැන් මේකේ වයර්ස් සවි කර ගන්නවා ඉස්සෙල්ලාම ටර්මිනල්ස් වල ඇන බුරුල් කර ගන්න ඕන මේ විදියට පසුව වයර්ස් තුන අපිට සවි කර ගන්න පුළුවන් ඕනම 13 ampere ඕන වර්ගයක ප්ලග් බේස් එක ඒ වයර්ස් තුන සවි වෙන තැන මම කිව්ව විදියට LN සහ Earth කියලා සලකුණු කරලා තියෙනවා මම දැන් ඉස්සෙල්ලාම න්ියුට්‍රල් එක තමයි සම්බන්ධ කරගන්නේ මේ ආකාරයට මම න්ියුට්‍රල් එක සම්බන්ධ කරගන්නවා ඊට පස්සේ මම ලයිව් වයර් එක සම්බන්ධ කරගන්නවා මම ඔත්වාරික සම්බන්ධ කර ගන්නවා. ඉතින් මේ විදිහට තමයි ප්ලග් බේස් එකක් රිප්ලේස් කරන්නේ. ඉතින් අපිට දැන් වැඩ කර නැති ප්ලග් බේස් එකේ ඇත්තටම අපි දෝෂය සොයාගත්තා. අපි
testing lamp එක තියලා බැලුවා වයර්ස් ගලවලා ටෙන්ටර ගම කරන්ට් එක එනවා එහෙමනම් අපි නිගමනය කරා ස්විච් එකේ තමයි දෝෂය කියලා. ඉතින් සමහර විටක අපි මෙහෙම testing lamp එක තියලා පරීක්ෂා කරනකොට බල්බ් එක පත්ුනේ නැත්නම් ඒ කියන්නේ මේ ස්ථානයට කරන්ට් එක එන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම ඩිෆරෙන්ෂල් බෝඩ් එකේ ඉඳලා මේ ස්ථානයට එන විදුලි රැහැන් වල අතරමඟ කොහේ හරි දෝෂයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් MCB එකෙන් MCB එක නරක් වෙලා වෙන්නත් පුළුවන්. MCB එකෙන් live එක out වෙන්නේ නැත්නම් ඒත් මේ plug base වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි අපි දෝෂ සොයාගන්නේ. දැන් ඔබට පැහැදිලි වැටහීමක් ඇති කොහොමද වැඩ කරන්නේ නැති plug base එක දෝෂයක් සොයාගන්නේ කියලා. ඉතින් මම දැන් මේ විදියට plug base එක නැමස අලුත් plug base එක සවි කරනවා. මේ වගේ සාමේව ඇත්තටම සාමාන්‍ය දැනීම ඒ කියන්නේ මේව දැනගෙන හිටියට කිසිම අපතේයමක් නැහැ මොකද මේවා අනිවාර්යෙන්ම ජීවිතේ යම් අවස්ථාවක අවශ්‍ය කරනවා දැන් තමන්ගේ නිවසේදී හදිසිය මෙහෙම බ්ලොක් බේස් එකක් වැඩ කරන්නේ නැති කිව්වොත් ඇත්තටම කාර්මික ශිල්පයක් හොයන්න යන වෙලාව සහ ඒ සඳහා වැය කරන මිල මුදල් ඒක බැලුවම ඔබ මේ වගේ දැනුවත් වීමක සිටීම ඇත්තටම ඉතාම වටිනවා මොකද සාමාන්‍යයෙන් ගෙදරක සාමාන්‍ය නඩත්තු කටයුතු කරගන්න යම් හෝ දැනීමක් තියෙනවා නම් ඒ ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් දැන් අපිට පුළුවන් මේක ටෙස්ට් කරලා බලන්න. මම අර ටෙස්ටින් ලෑම්ප් එකම මේකට සම්බන්ධ කරලා ටෙස්ට් කරනවා. පේනවා දැන් බල්බ් එක වැඩ කරනවා. ඒ කියන්නේ plug base එක දැන් යථාතාත්වයට පත් කරලා තියෙන්නේ. අපි අලුත් plug base එකක් replace කරන නිසා. ඉතින් ඔය විදියට තමයි වැඩ කර නැති plug base එක දෝෂ සොයලා දෝෂ නිරාකරණය කරගන්නේ. එහෙම නැත්නම් අලුතෙන් plug එකක් replace කරගන්න කියන plug base එකක් replace කරගන්නේ. ඉතින් ඔබට අද මම ඉදිරිපත් කර වීඩියෝ එකෙන් දැනුම ලැබෙන්නේ නැති කොහොමද මේ දේවල් කරගන්නේ කියලා. ඉතින් මම විශ්වාස කරනවා ඔබට හොඳ දැනීමක් ලැබෙන්නේ නැති කියලා මේ වගේ අලුත් වැඩිය කටයුත්තක් තමන් කරගන්න විදිය ගැන. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කියන්නේ යාළුවන් අතර ෂෙයා කරන්න. ගැටලු මොන හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ මමෙන් අහන්න, මම ඒවට උත්තර දෙන්නම්. ඔබ තාමත් අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහල subscribe button එක press කරලා subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි අලුතෙන්ම දාන videos වල notification ගෙනා ගැනීමට පහල bell icon එකක් click කරලා තියාගන්න. ඉතින් අපි මේ වැනිම හරවත් video එකකින් නැවතත් හමු වෙමු. බොහොම ස්තුතියි.